හි මන්ා සසල ගත පත්වෙලා තියන අපේ අලුත් නිලධාරිමන්ලන්නේ තොරතුරු ඒක බහොම පැහැදිලි අපේ විදායික සභාවතුළ සාමාජිකයිනි කොස් දෙෙනනෙක්කන්නවා. ඒකෙන් අති බහුතරයක් දෙනා මේ අලුත් විදාක සභාවට අලතෙන් පත්වචාඒකන්නන්නේ පහගගේ අන්තිමටති ිචි විදාක නියෝජනය නොකරපු අති බහුතරයක් දෙනා තමයි මේ අලුත් විදායක සභාව නියෝජනය කරන්නේ අපේ සභාපතුම ඇතුළුව. එක ශේෂ තත්වයක් පහුගේ රජය වන්දාරින් සංවි පහුගේ ඉතිහාස ඉතිහා ැලුහම හම විදායක බාවක් ඒ විදිහට අලුත් වෙච්චවස්ථා බහොම විරලයි.ඒ අනුව ඉතා විශේෂ්තත්වයක් විදිරේෙනවා ඒ ඒ නැවුම් බවත් එක්ක තමයි අප අදදවසේ තමුුණනාාසල හමට ඇවිලතියෙන්නේ අලුත් විශානතියක් කරා සංගමය වගේම රට අපේ දායකත්තේ ලබාදීම සබන්ධයෙන් තමුණාසල දැනුවත් කරන්න. දොට අලුත් විදායක සභාවේ අපේ ප්‍රධානම අරමුණ තමයි අතීතෙන් පාඩන් අරගෙන අතීතයෙන් පාඩන් ඉගෙන ගන ඉස්සරහට යනක අතීතයේ අපි අති වෙච වැරදිම නොහර තියෙනවාම් ඒ පි ඳර අපේ සභපත්තු මකික ෝවිදිහයටම සොයංවේෂණයක් කල්ලා ඒ අපිට වැරදිච්චතෑන් පිළි අරගෙන ඒ වැරදිච්චතන් නිවැරදි කරගෙන අනාගතය නිවැරදිශාවට ගෙනයාම තමයි රජ වන්ධාර සංගමය අලුත් විධායක භාවිදියට අපිට කරන්න පුුවන් මේ ොහතේ හොඳමද. අපිට අපිට විච්ච සහරපය තුල ඉන්නකොට සමහර දේවල් අපිට අපිට වැරදුනාද හරිගයාද කිය සමහර අපිට පේ නැතුියන්න හුලන්. හොඳ දහරණය උදාහනට ගත්තු පරහැරක නැට්ටෝ තම හොඳටම නටනා කියලා හොඳටම තමන් කරන්න කියලා හිතාගෙන පෙරහරේ නටනට ගියාට. පෙරහැරේ නටනාය හොඳට නැටවාද කියලා ඒ විනිශ්්‍යය කරන්න පුලලා විනිශෂය කරන්න හළුවන් ඒ සම්බන්න්නේ යම් අදහත් දෙන්න පුළන් පෙහ රමණයි. ඒගේ තමයි අපිට ඕනක රජවද්‍යානය සංගමීත්‍රයදන්න්නේේ ඕනමංවිධානයකට ඒ සංවිධානයේ සාමාජිගත්තය සහ සාමාජිගත්තය දිහා එලියන් දම්බල තමුුණාසට ජනමාද්‍යවිී තමන්නාාසටහ පපුදු මහජනතාවට යම් විනිිෂ්‍යයක් ඇති අපි පහගේකාලයම් තනක් වැරද නාන වැරදිච තැමුණනවාදක එකක නිවරදි කිරීම අලුත් විදායක සභාවය සහ ලුත් මධම කාරක සබාව ප්‍රධා අරමුණක් කියනෙක තමයි මට මුලින් කියන්න ඕන. මේ පුදගලිවිවේශනයක් නේ පොදුවේ අපිට සංගමයක් ලෙස වැරදිච තැන් ොවාද කියනෙක නිවැරදි කරගෙන ඉස්රහටයන්. ඒ සනා තමයි අප අපේ දස වැදෑරුම් මේ ප්‍රතිපත්ති මාාව මෙම න ක න විද ත් දක්ව පුලුව වැඩ පිලිවෙල කියලා කියන්න පුළුවන් ප්‍රතිපත්ති රමක් කියන්නපුල මොකවු ප දද කරන්න ලාපපුොත්ව කාරණ කරුණු දහයකට ගොුණු කල තමයි අපි තමුන්ාසලට මේ දිරිපත් කලතිය. එක පළවෙනි කාරණය විදිටි ඉදිරිපත් කල තිය නිතාම වැදගත් දෙයක්. කියවන්න මොකක්ද කියෙ වාක කිව්ට පස මුන්ාහට තේර මික වැඩිදුර විස්තර කර කියන්න වශනෑ. අප සංගමය ්‍යවස්ථාවතුළම තියන පරිදි නිර්දේශපාලික ගම නකැන් පක්ෂ දේශාලික කනෙකින් බැහැරවෙච්ච නිර්දේශපාලනිික ගමන් මගක් කොස්සේ අපේ සංගම ඉදිරිකට්ටයතු මෙහෙවීම සම්බන්ධයෙන් අපි අලුත් විදාාක සබා විදියට කැපවෙනවාය කියනෙක තමයි පලවෙනි කාරණය. යනුව අපිට සංගමයක් විදිර අපි සංගමය තුළු දේශපාල පක්ෂ විදිහයට ගත්තහම. එක් ජාතික පක්ෂය වන්න පුුවන් ශ්‍රී ලංකා නිදස් පක්ෂයවෙන්න පුළුවන් ජනතම මුුක්ත පරුණණවෙ වන්න පුුවන් පෙරට ගාමි පක්ෂය වන්න පුලුවන් ඒගාවට පොදු ජන පෙරමුණ වෙන්න පුළන් ඕනම පක්ෂයක. ඕනම පක්ෂයක මතවාදය දරණ කෙනෙකුට අපේ සංගමය ඇතුළේ අභිමානය යුක්තව සංගම සාමාජිකෙක් විදිර පෙනීහිටන්න අවශ්‍ය කරන වට පිටාව තහුරු කරනුයි කියෙන කාරණය තමයි අපිට අලුත් විදායක සභා විදි අපිට වි ෙම දෙදන්න තින පනිිවිේ මකදේ සම්න්ධෙන් තමුණන් අහසල දන්නවා අපියිඒ පලිනි කාරණ දිට කියන්න හේතුනේමකක්දකෙනෙක තමමුන්ාසල දන්නවා.ඒමගේ දෙවැනි කාරණය විදියට මහජන අපේක්ෂාවන්ට නිසි ගෞරව දෙන අතර දැන් අපි මේ රට තුළ රට මෙච්චර අර්බුදයට පත්වෙලා තියෙන වෙලාවෙ. රජවන්ධාන සංගමයේ තාමත් රැඳිල්ල මේ තනතුර දරමින් ඉන්න අපි. තාමත් මේ රට දාලයන්නන මානසිත්තේ වැට කන පිරිසන්න ෙමේ අපි නිදහස් අධ්‍යාපන ගැගෙනක අග්‍රතිඵල ගත්ත රිසක් විදිහයට තවමත් අපි දැඩි ලෙස විශ්වාස කරන අපි මොනර්බුදාවත් මේ රට දායන් හොඳෑ මේ රට වෙන අපිට කළහැකි යමක් තියෙනවා මේරට මහජනත වෙන අපිට කළයුතු යමක් තියෙන? ඒ වෙනුවෙන් අපි අපැ වෙන්න ඕන කිය කාණය ඉතින් ඒයනුව මහජන අපේක්ෂාවන්ට නිසි ගෞරවය දෙන අතර තුරදි අපිට අමත කරන්න බැරිදියක් තමයි අපි වෛද්‍යවර නති මහත් බහතරයක් වෙච්ච රටඉන්න වෛදවරුන්ගේ ෘර්තිය සංවිධානය ෘර්තිය සංගමය තුර අපිට අමතක් කල නොහැකි ඒයගේ සුපසාදනය සහ ඒයගේ ඉදිරිගමන වෙනුවෙන් ඒගේ කටයතු වෙනුවෙන් අපිට කරන්න තින දාකත්වේ යනු අපි අපි ප්‍රමුඛකාරයක් ලස අපි සලකනවා මහජන අපේක්ෂාවන්ට ගෞරවය දෙන අතර තුරේද. අපිේ මාජිකත්වය සුබසාධන අවශ්‍යතා සහ ඒගේ අව්‍යථාව වෙනුවෙන් පෙනී සිටේ අපේ ප්‍රමුකාරමුණක් විදියටට අපි ප්‍රකාශයට පත් කරනවා අලුත් විදාායක සභා විදිහයට.ඒවගේ තුග කාරණයක්ත් තමුන්සට පහුගේ කාලය තුළ යම් යම් අවස්සාාවදදි අපිට ඉංගිල ිච්ච දෙය. යනු අපි ඒ ප්‍රකාශයට පත් කරන්න තීරණය කළ අපි යම් ශේෂත්‍රයක් සම්බන්ධ අප සෞක ෂත්‍රයට පි වන්න පුළුව සෞක ෂත්‍ර ඇතු වන්න පුුවන්. තාක්ෂික කාරණා සහ විශේෂෙන් වැදගත්වෙන කාරණා පිළිබඳ අපි කතා කරනවනන්. ඒ අදාල ශේස්ෂවල විශේෂන්යන්ගේ මතටි ගරු කල යුතුයි කියන ස්ථාවරේ රජවන්දධරින් සංගවි ාව දක ාවිදිරන්නවා.ඒ වගේම තමයි ඒ අයට යම් තාක්ෂණික දැනුම ඉගෙනගත්තදේ මත තාක්ෂ ඒ අයට මතවාදත් තියනවන ඒවගේම ඒ අයට කරුණු තියෙනවන ඒ කරුණුුවලට ඒ මතවාදන්ටඒ විශේසක්්ි මතට ඒ විදවත් මතයට ගරු කල යුතුවි කියෙන ස්ථාවරේ. දරක් ංග ද න්න ොද අපි හැඳේම දන්න පිරිසක්නෙේ එනි අපි රජවන්ධාරක් සංග විායක බ විදිහට ේ ර් ේ ර් ේ ක් ය ික ේත්‍ර ත් ි ේ්‍රි ක් ක් ේි ම පි රග පි කතා ව පි රග ක් රන්න ක ගරෝග වි ේක් යර. ඒගේ මතය සම්බන්ධයෙන්. අපි ගරුකිරීමක් වියයුතු ඒවගේ ඒ මත මතවාදය සම්බන්ධය අපි සැලකිලිමත් වේතුයි කියන කාරණය. ත් දායක සභවියටට අපි තම් පැදිලියවබ අපි ප්‍රතිපත්ති රාම තුළ ප්‍රකාශයට පත් කරන කැමති. හතරවැනි කාරණය තමයි මෙකත් සහර වෙලාවට සමහරතැන්වල අපිට යම් අභෝගයක් වෙච්ච දෙය. එතමයි සංගමතු අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තවරු කිරීමම්ගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අපි සංගමයක් විහයට අලුත් විදායක සභ විදර ගරරනවා කියෙනෙ ඉතා පහැදිලිව ප්‍රකාශයට පත් කරන්නන කාරණ. ඒම සියලුම වෛද නිල්ධාරි කා්ඩ සඳහා දැන් යම් යම් කාාන සම්බන්ධ අපිගත්තාහම ශ්‍රී වදදිනිල් ධාරී ඉන්නවා විසක්ච වෛදිනිල් ධාරී ඉන්නවා ඒගවට පරිපාන ශ්‍රී වෛදනිල් ධරීන සියල දෙනාටම තමන්ගේ මහ ෙදරෙමලත තමන්ගේ සංගමය විදියට රජවැන්ධාරී සංගම සලකළ ඒයට අන්‍ය වෙච්ච ප්‍ර් මේ සංගමය තුළෙ විසඳාගනිමින් ඉදිරියට යම සඳහා ඒ සොයන් අභිමානය ෘති අභිවානය මේ සංගමය තුළ ඇතිකිරීමේ වටපිටාවක්. ජ දරංග දාා වි නිර්මාණය කරනවා එකන කාරණය ඉතා පැහැදිලිව අපි ප්‍රකාශයටපත් කරන්න ඕන. එවම තමයි අපිට හොඳට වගේම නරට අපිට ඕනම සංවිධානයක රටකට පුද්ගලයන්ට බලපාන පුළුවන් දෙයක් තමයි සමාජ මාධ්‍යය. එනිසා අපි අලුත් විදාායක සභාවිදියට සමාජ මාධ්‍ය හරහා විශේෂය අනවශ්‍ය සමහරවෙලාවට අපි දන්නවා මටඩ ප්‍රචාර සිද්ධ වෙනවා සමහර පුද්ගලයන්ට ඉලක කල් වන්න පුළන් සමහර සංවිධානවලට ඉලාක කරලවෙන්න පුුවන් එක එක සංවිධානයකට අන්‍ය වෙච්ච දෙයක් නෙමේ ඒක පොදේ අර පුද්ගල භාවිතයක්ත් එක්ක එන කාරණයක් එතොට අපි සංගමයක් විදියට එහෙම යම් සංස්කෘතියක් තියෙනවනම් ඒ සංස්කෘතියෙන් බැහැර වෙන්න සහ ඒ වගේ මේ සමාජමාධ්‍ය භාවිතා කිරීම අතිශයෙන්ම පනිවිට හමාරකර නිීම සහ මාධයක් විදිර පවිච්චි කරන්න ඕනයි කිය කාණය දැල්ලෙ පිහිටන නිි. අපේ සගම සාමාජි ගත්වයට ඉතාම පැහදිලුව පිබඳ පනිිවිිය ලබදයන්න බලාපොරොත්තු වෙන සමාජමාද භාවිතය සම්බන්ධ ෘතියව දීන් විදිට අපි යම් ගරත්යක් සහිතව කටයතු කළ යුතු කියන කාරණ.ඒවගේම අපේ ක්‍රාකාරකම්බ පාර්දෘෂභාවය සහික වැඩ පිල්ුලක් අපිඉදිරි කාලය තුන ප්‍රකාශපත් කර නියමතයි ඒයාරහ ංහිතන අපේ පහුගේ කාලය තුළම අපි කතා කලාන අපට විශ්වාසනයත්වය පිළිබඳ ගෞරය පිබඳ යම් ගැටලු කාරිත් යම් යම් ැව ඇතිවුණනාන. ත් නිවැදි කර ගැන අර අතීතයේද අපිට යම් තිබුණනා යම් කිසි තැනක් මේ ත් රජවන්ධාරින් සංගම කියන නමට ඒ තත්ත්වය නිවැරදි කරන්න එහම නැත්තන් ඒ තත්වය ස්ථාපිත කර නවශ වැඩ පිළිවෙලක් මේ පාරදුෘෂශ්‍ය භාව හරහා ට්‍රන්ස්පේරන්සි කියන කන්සෙප්ට එක මත පහිටලා අපිට ඉදිරිකාලය තුළ ක්‍රියත්ම කරන්න අපි රජවන්ධාරි සගම නවවිධයික් භාවියට ලාපොත්තුන්න. වගේම අපේ සංගමේ මොටෝ එකහමනත්තං ආදර්ශපාටය එහමනන් තේප පාටේ තමයි ුනිස් අව ස් ප්‍රෙන්න්් කිය එක එහමනත්ත එකමුතුකම තමයි අපේ ශක්තිය කියෙනෙක. නමුත් අපි දන්නවා. පහුගේ කාලය තුළ යම්යම් අවස්සාබලදි මේ වැඩපි අපි අපි මේ කතාගන තේමමා පට අතර්තය බවට පෙත්තෙම ගැටල වුනා මුණන්සල දන්න මේ පහුගිය ඉතිහාසය තුළ ගත්තහම. වෛද්‍ය සංගම් කියල නාමිකෝ සහරයව සසාමාජක හිබප දෙෙගෙන් පුදගලෝක හිපු දෙන එකතුලාටව ගත් ඒගේ සංගම් ගනාවක් පහුගි කාල තුළ බිහුණ අපිට සමහරව නමුත් මතක නෑ. ඒවගේ අපේට වැදගම්මක් දෙන්න ඕන කියෙ නෙමේ වැදගත්කම දෙන්නඕන කියෙ එක නෙමේ නත් අපි අලුත් විදායක සභාවිදියට අපි සලකන්නේ මේ එක්කෙනෙත් දෙන්නේ හරි අපේ අයින්වෙන්න ඕන්නනෑ මේ සියලුද නාම අපේ මහගෙදරට එක නැවත එකතුරගත් යතුයි කියෙන කාරණය. මහ ෙදර වටේ සියලුදන එකතු වීතුයි කියෙන කාරණයදී. ඒ අයගේ විශේෂ මේ දක්වා සමාජික ඇතුල අයින පිරිස්. ඒ සියලු දෙනාග මිල්ලින් ලබිල තින නවත සංගමය තුළට එන්න ඒයට අවස්ථාව ලබා දෙන්න කියලා එතුට අපිට අපේ සංගම තුළු විවස්ථාවක් තියෙන. ඒවස්ථාවට අනුකූලව ඒ සහ ඉදිරි වැඩපිල්ල අපි සකස් කරලා අර තිබිච්ච ශක්තිය. රජමන්ධාරින් සංගම විදිර නැවත අපේ ඒ අගේ ශක්තිත් එකතු කර ගෙන රට තුළ පිළිගැනීමක්. ඒවගේම වෛද ශේත්‍රයේ තුළ පිගනීමක් ඇති සංවිධානයක් බවට. ඇති කිරීම සඳහ නැවත වටයින් ඒ කටයුතු ආරම්භරන්න රජ වන්ධාර සංගය විධයක සභාවියට අපි කටයතු කරනවා. ඒවගේ සෞඛ ශේත්‍රය තුළවගේම අනිකුත් විද්‍ය ශේෂ්‍ර තුළල ඒ ශේෂ්‍ර අතර වගේම ශේෂත්‍ර තුළ අප රජවදර සංගයේකරහි විශානයඇතේ ගොඩනැගෙන ඩපිළුට සකස් කරල ඒසදා නායකත්වය දෙන්න ඒයට ඒගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අපි සංවේදී වෙන්න ඒවගේ පොදු වැඩපිළුලක් ඔස්සේ ඉදිරියට යන්න. අවශ්‍ය කරන වැඩ පිළිවෙල රජ වන්ධරින් සංගම විදායක සභාවිදීයට අපි සකස් කරන්න ලැහැස් වෙලා ඉන්න. ඒවගේම වැදගත්ම පකාරණය තමයි මේ මොහොතෙදී මේ මොතෙ තීගර වෙච්ච ප්‍රශ්නය එමනතන් අපිට මේ මොහොතෙදී රටක් විදියට වගේම සමස්ව සමාජ විී මුහුණ දෙන්න වෙලා න ප්‍රශ්නය අපි හෝ දන්නවා අපි මේ ගත කරන්න ඉතාම විනිශ්ිත ඒවගේ ඉතාම අර්බුදකාරි හෙටවෙන්න එමොකක්ද කියලා අද දන්න ඇැති දවසක්තමයි අපි මේ ගත කරමින් ඉන්න. මෝගම හිත්තුල යෙන්ෙන අනිශෂ බාව. වාහන වලට තෙල්ගහනයගේයින්දන් අපේ ආහා අර්බුදයින්දම් මේ සියල්ලම. ඉතාම පැහැදිලිවම අපට අර්බුදකාරි තත්තයයක්තු ල අපි ජීවත්වවා කියලා කියන්න වෙන සාධක අවශවෙන නෑ. එොඩේ ඒ අර්බුදතාරිීතත්යෙන් ගොඩන්න අපි මේ ප්‍රශ්නය ගැන කතා කරනනිදල් හරින්න ඇසඳ වශ්‍ය කරන කටි කාලන දිගකාලීන වැඩ පිළිලක් සකස් කරල්ල බලධාරීන් සම ඉතාම සමීපව. සියලෝම් පර්ශවත් සමගේ සම්න්ධෙන් සමීපෝ කතා කල්ලා ඒ ඇත්තක සහයෝගින්. ෞක්කේෂ්‍රයට වි රන්න ම ාසල දන්නවා සෞඛ ශේෂ්‍රය තුළ ඉතාම දරුණු වර්බුද රාශීකට මහුණදමින් ඉන්න. ෞක්ෂ හිගේක එකක් ඒවට ඩංගු සම්බන්ධ ප්‍රශ්නයක් තියන ඒගේ නිි ෝවන රෝග බෝවන රෝග තුල සංගතත් යන් සම්බන්ධී ට ඒසිල් කලමනාරන කරගනි ස්හට යන්න කොහමද කියනෙේ වගේ රට ද ත් න න අපි ොහො ගඩ කියන සබන්ද පුුල් කතිකාවතක් ඇති කල සියලු පර්ශ්ත්තක දිරියට යන්න ොහොමද කියෙන සබන්න්න අප යෝජන. දිරියේේද අපි ප්‍රකාශයට පත් කරන්න බලාපොරත්තු වන ය නොම ප්‍රතිපත්තිේ රාමෝකින් යුතු වැ පිවල රහා අප සංග මේ බහතරයක් වෙච්ච සමාජිකත්වය අපේක්ෂාවන් වගේම සංගමය කරී දැනටත් දස් දල්වාගෙන බලාගෙන ඉන්න අතිමහත් බහුතරයක් වෙච්ච පොදු ජනතාවගේ අපේක්ෂාවන් අථර්ථයක් බවට පත් කරන්න හැකිවෙන් ඕනයි කියන එක තමයි නව විදාායික සභාවිදියට අපේ බලාපොරොත්තුව ඒවගේ ඉදිරි මාශේක කාලයතු රජවන්ධරින් සංගම නව විදායක භාවිදයට පක්ෂ විපක්ෂ දේශපාල අධිකාරය සමඟ. ඒවගේම සෞඛ්‍ය හානෙකුත් පරිපාලන බලධාරින් සහ නිකුත් ඒේශේෂ්්‍රත් සමඟ හ අනිකුත් ෘතියාහා සසිවිය සංවිධානත් සමඟ පුළුල් සංවාධයක් ගොඩනගලා මේ වැඩ පිළිුල සම්බන්ධෙන් ඒයට කරුණ දක්වලා විශවාසනයයක්ත්තේ නැවත සඟමිකිරේ හවුරු කල්ලා. ඉදිරියට ගම කළ යුතුයි කියන ැන තමයි නව විදායක සභාව ලෙස අපිඉ ඒවගේම ඉතිහාසේ තුළ රජවන්ධාරනික සංගමක රේ පැදී පැවතිච්ච පපුදුජන විශවාසිනයත්වය නැවත වටකින් ප්‍රස්්ථාපනය කිරීම සඳහා. අපි සියලුම කරුණුත් එක්ක ඉදිරි ගමනක් අධේ ඉදන් ආරම්භ කරන සූදානම් වෙනවා එකට කාරණය මතක් කරමින් මං අවසන් කරනවා. දෙමළ මාධ්‍යෙන් මේ සම්බන්ධය අදහස් ප්‍රකාශ කරන්න අපේ මාධ්‍යකමිටු සාමාජික වෛද්‍ය තනිගවාසන් මහතාට බොහම ගෞරවෙන ආරාධ කර සිටන.